ලබන මාසෙ වගේ දියත් වෙනවා එක යාත්‍රාවක් පහුගිය කාලේ කතා කළා මුහුදට යන අය දැන් මාළු ටික අල්ලගෙන ආයි එන්න ඕන. එතකොට ඒ එන කාලේ වෙනකොට සමහර අර මුල අල්ලන මාළු ටික නරක් වෙන්න පුළුවන්. එතකොට දැන් ওই මව් යාත්‍රාව පාවිච්චි කරලා පුළුවන් අපිට ඒ ටික මව් යාත්‍රාවට ලබා දීලා යාළුවට තවදුරටත් කර්මාන්තේ ඒ දෙන්න. ඒ වගේම ඒ නැව පාවිච්චි කරන්න අපි බලාපොරොත්තු වෙනවා අනතුරකට ලක් වෙන යාත්‍රාවක් ඇදගෙන එන්න. ඒ වගේම දැන් ඔබ පහුගිය දවස්වල දැක්කා නැව් විශාල ගානක් ලංකාවේ ජල තීරදී එක එක දූෂක එකතුන පර්ල් එක්ස්ප්‍රෙස් වගේ දේවල්. එතකොට ඒ වෙනුවෙන් අපිට වැඩපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වගේම ඔය අනතුරට පත් වෙන අය මුදා ගැනීමට රාජ්‍ය තාන්ත්‍රික වැඩපිළිවෙල මීට වැඩිය පුළුල් වෙන්න ඕන. ඒ වගේ දේවල් අපි ධීවරයක පැත්තට රජයක් විදියට දෙන්න ඕන. එහෙම නැතුව දැන් ඒ මුදා ගැනීම හේයුම් වගේ දේවල් ධීවරයට තනියෙන් කරන්න බෑ. යා වෙන තව යාළුවෙකුට කතා කරලා ඒක ඇදගෙන එන්න. ඒක සාධාරණ නෑ. ඒ වගේම අපි අනිත් පැත්තෙන් මේ යාත්‍රා සහ ඒ වගේ දේවල් වල ඉන්ෂුරන්ස් ක්‍රමයක් හදන්න ඕන. අනිත් පැත්තෙන් දැනුවත් කිරීමේ වැඩසටහනකුත් එක්ක මේක එන්න ඕන කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. මොකද මම දන්නවා ධීවරයා එක ට්‍රිප් එකක් ගිහිල්ලාම හොඳ ආදායමක් ලබනවා. එයාලට මේ මුදල් කළමනාකරණය පැත්තෙනුත් අපි යම් කිසි දැනුවත් කිරීමක් කරන්න ඕන. කොහොමද සැලසුම් හදාගන්නේ? කොහොමද තමන් ඒ ඉන්න තත්ත්වෙන් කර්මාන්තයක් විදියට ඉස්සරහට ගන්න? කොහොමද ඒකෙන් කොටසක් ආයෙ වෙන පැත්තට යොදාගෙන ඉස්සරහට යන්නේ කියලා.